ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මේ එදිරි බන්ධනගේ චන්න. ඔහු මෙලෙස සොහොන් බිම්හි තනකොළ කැපීම සහ මිනි වලවල් කැපීම සිදු කරන්නේ එදිනෙදා දෙවි සරි කර ගැනීමට කීයක් හෝ සොයා ගැනීමේ අරමුණින්. ඒත් මෙලෙස ජීවිකාව ගෙන යමින් දිවි ගැටගසා ගැනීමට වීරිය දරන්නේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට දායක වූ ක්‍රීඩකයෙකු බව පැවසුවහොත් ඔබ විමතියට පත්වනවා නොඅනුමානයි. වසර 16ක් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ චන්න 2012-2013 වසරවල එහි ජාතික නායකයා ලෙසින් කටයුතු කළත් පසුගිය කාලය පුරා ඔහු දිවි සරි කරගෙන ඇත්තේ දඩැල්ල සුසාන භූමියේ තනකොළ කැපීම, මිනි වලවල් කැපීම සහ වෙනත් කුලී වැඩවලින්. දැනට මම රැකියාවක් වශයෙන් ඕනම දෙයක් කරන්න පැකිලෙන්නේ නැහැ. මම ක්‍රීඩාවට යොමු වෙන රැකියාවක් ලබා ගන්න ගොඩක් උනම උනන්දු වෙන්නේ නැත්තේ මට පාපන්දු ක්‍රීඩාවට තියෙන ආසාව නිසා. ඒ පාපන්දු ඉගෙනගෙන රටට සේවයක් කරන, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න පස්සේ තමයි මට තේරුනේ මං හිතනවා රැකියාවකට ගියා නම් හොඳයි. ක්‍රීඩාවෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට උරදුන් ක්‍රීඩකින් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔවුන්ට සවියක් වීමේ වැඩපිළිවෙලක් ක්‍රීඩා බලධාරීන් සතුව නොතිබීම කනගාටුවට කරුණක්. ග්‍රවුන්ඩයක් හදන ගාල්ලේ මං හිතනවා ඒක ලැබුණොත් මට හොඳයි. කියන්නේ ලুকু දෙයක් නෙමෙයි මට බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක බලා ගන්න වගේ තිබ්බොත් මට ක්‍රීඩාවත් කරගෙන ඒ වගේම පුහුණුවෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මට පොඩි කට්ටියට තවත් දෙයක් ඉගන්නන්න පුළුවන්. ක්‍රීඩා මාත්‍යතුමනි, මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු වනු ඇතැයි අද දෙරණ අපේක්ෂා කරනවා.